සරණයි දේපි හිටයි අදත් අපට අනුග්‍රහ කාශීරවාදය ලබා දෙන්නේ විංජ බණ්ඩාර් පුතුනුවන්ගේ දාහත්වෙන උපන්දිනය වෙනුවෙන් ඔහුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් ඩුබයි රාජ්‍ය සේවය කරන අපට බොහෝසේ උද උපකාරවන ධම්මික බණ්ඩාර් හිතෝතානන් සහ එම බණ්ඩාර් මැතිනිියයි ගේ සීලු පාත්තනයිස්් සිද්ධේවා නිදුක් නියරෝග භාවියට පත්වේවා ිතුුවන්ට සුබෝ පන්දියක් වේවාහ කියලා අපි ආශිරවාද කරනවා. පශ්චාත්තාපවීම පශ්චාත්තාපවීම ගැන දන්නවද. අපේ රට පශ්චාතාප වීම ගැන දන්න ඇති කිසිම කෙක්නෑ මඟ දන්නේ. හැම දාම අවුරුදු හත්තෑවා කියතර පච්චාතාපීමන වුණේ හැම දාම මොනෝහරි ගොන්කමක් මෝඩකමක් කරලා පච්චාත්තාප වීම අපිටගේ ලේවල තිීම. අද ඒගැන මේ තාරන්න බලාපොරොත් වෙන්නේ පශ්චාත්තාාවවීම ගැන කියනකොට මට අපූරු කාරණයක් අතන්දරයක් මතක් වුණ මං ඔබත් සමඟක සාකච්ඡා කරලා ඒ තුළින් මගේ දේශනය ගොඩන ගන බලාපොරොත්වෙනවා. බුදුරජාණන් වහන්සේ ගිසමයේ උන්වහන්සේ එක ගමනක් වඩිනො අපයින් මේ වඩිනොකොට උන්වහසේ දකිනවා මහා මදදහනේ මේ ඉතාම රත්වවෙච්ච ගල් තලාවක් මත මේ නිරෝතින් ඉන්න බමුණු කට්ටයක් හොදර රත් ච්ච ගතලා මත තියාගෙන මේ ෞවන් වඩනවා මුොදර වාඩිීලෙන භාවනා කරනවා දක් මොක කහරි කරන්න. බුදුරජන්හ ත ලිව ඇහවා බුණ මොකක්දවය කරන කිය පස්ස දුන්දාා නො පේනව තිරෙනෙ. එතකොට උන්නා සැව්හ බමුණු කන්නයිම කියනවා ස්වාමි අපි කරපු කෙස් තමනවා එතකට කෙලෙසි වරෙනවා. කෙලෙස් කියන්නේ නරක කර්ම වැරදි කරපුවා හෙම කියමකු මේ දඩුව ලබීමක් මේ තමන් විහි දඩුමක් ලබන මේ දඩුම ලබන කොට අර පාපේ නැතිවෙන කරපු කර්මය අතුර දංගෙනවා කෙලෙස් නැතියනවා. කියනක තම මේ අත්තන්ගේ අදහසනේ බුදුන් වහසර කිවවා. බුදුන්හසේව බහුණු දැන් කොච්චර ගොල ගරද කියර. වුණුකව දන්න ඒනගේ. එතකොට තව කොච්චර ෙවන්ඩ තියෙනොද බමුණු. ඒකත් දන්න. උදදුනාසික දැකු බලා ගෙවපටි දන්නෙ නෑ. ගවන්න්න තියනටික දන්න නැතුු කවද වනක කොච්චරක් කියලා ඔහොම ඉදගේ. අලු දුකක්න විදින්නේ. එකතා මේ දුක විදිනකොට අපේ පාපේ නැති නොපේකරපු වැරදි අතුරු දහගන්න නොගේ බුදුන් වහන්සකිව එහෙම වෙන්න නැහැ. බලා ඔය ගලේ දකෙන නොත්තන වාඩිලා හිටියට කරපු දේවල්ලාම වෙන්න එහම පච්චිලා කෙස් සහකට නෑ ඕකන් කෙස් නේ පිච්චෙන්නේ ොපිලගේ පස්ස ඒක නිසා ඔය පස්ස පුච්ච ගැන්න ඇතු අන්නර ගිින් හෙවන කටලා කනනික කරගන්න ල කියලා බදුන් වහන්ේ ප්‍රඥාවන් තුඋපදේශයක් දීලා ඇති වඩිය පස්ස පිච්චීම පස් චාත. තා තාපේ දන්නනි පච්චාත් පැත්තත් දන්නවන එඇතකොට මේ ගතයුත්ත කොමක්ද අදත් මොනහරි වැරදක් කරල්ල පස පුච ගන්න කෙන කරන්නන. ආයිෙත් මටිතින් අරමහතතුරකාව මතක්ෙනවා අපේ කට්ේ පස්ස පුච්ච ගන්න බොහම කැමති මගේ ගැනත්නේ කියන්නේ දැන් තියනවා ආයෙත් ඇවිල්ල මේ ක්‍රමේ සමාජට ඇවිල්ල මොකක්ද තමන් ගතින් වේච වැරැද්දක් අකුසලයක් කර්මයක් මොනහරි වනොත් ද්ඩුවොමක් ඉඳලා ඒ අහෝසි කර ගන්නවා අපිෙමු දෙවි කෙනෙක්ට මගේ මාස්තෘකාව දෙවියේ දෙවි කෙනෙක් අපි නොහරි ප්‍රශ්ටයක් කලා තිබුණු වන්න අපි දෙවියන්ට අපි ඇති වැරදක් කලා තිබනං අපි මනොහරි දෙයක් වැරදි කර්මයක ක්‍රියාව කියඉදිර තිබ්බනං මේක නැති වෙනවා අපි දුක්ක ඉන්දහාම එතකොට හරි එතකොට අපි අපේ කරපු වැරදිවල්ට දුක් ඉන්දහම ඒ වැරදි නැති නම් ද ද ලන්න ඒ ක්‍රමේද හට ලස්සට යො ගන්නවා නේ. ඔබේ යම්දේවාලට කිින්බාන වැඩි ඔන අතරගම කියලලා බලන්න කතර්ගම ගියම් පස්සේ ඔබ මොකද්ද කරන්නත් ඔොබේ දෙවිය උදෙසා. දෙවියන් සතුරු කරන්නේ. ගාගන්නවා මෙ කටු. මෙ කටු. ඇගෙත් ගහගන්නවා. අලුත් නාගන්නවා. පිටේ කොකු ගහගන්නවා. කොකු ගහරල උසවාහනයක අර ලොකු පරාල දෙකදදාල ඒකට චේන්දාල එල්ලිලා පදිනොයි. ඇයි පාපය නැතිවෙන්න. දඩුවම් ඉන්දහම් පාප නැතියනවා. මේ ොක්කුද අර බුදු හාමුර හෙවනටයාපපු බුණෝටික දැන් යිපදිලා ඕවුන් පදිනවා. එතකොට දඩුවම වින්නිනවත් තමන්තන එහම තම පච්චාත්තාපීමම ොකට කියන්නේ පච්චාත්තාප උනහම හරියනවත එකක්. එතකොට දෙවෝ දෙවියෝ මේක දැගල සතුටෙනවා. එහ ඇ කියන නේද දෙවියන්ග සතුරු කරන්න නම දෙද කියා කරන්නේ. දු කරන්න එතකොට මේ දෙවියෝ උඹලා මේ මෙම කට්ටු ගාගැෙන වේදනාවයි මෙහෙ ලේන ටල් ග මතුවරල ේ එල්ලේ නවතින එකත් හොඳ පක්කරමේ පිට කටුගාගෙන සෑහන වේදනක් දිවේ දිවේ ඇදලට ගාගන වේදනයි නැත් වේදනයි ඒගොල්ලෝ කියන වේදන චුට්ටක් දැනන්නන්නේ අපේ දේෝ ක්ති නිසා කියර නමුත් මේක ශාරීරික වේදනාවක් මහි. දැනන නො දැ වෙන දෙයක් මේක ශරීරයට හිංසා කිරීමක්න. එතකොට ඔබ ර්ගීයට හිංසා කරගන්න එක. ඔබට යම් වේදනාව කැතු හෝ නැතුව ඔබේ ශර්ගීණයට විපති කර ගන්න එක දකින්න දෙවයා කවුද කියන්න මොකාද කියලයි මට කියන්න දයන්නේ. මම දන්න දෙකෙනෙක් ඔ දුකකිනට කැතින ඔබට ොහම ොච ධදය කරන දෙව කැමති බ කටු හගන්නවට කොකු ගලපිටේ පදිනවට කැමතිනම් දෙවියක් ද යකෙක්්ද කතරගම දෙවිය කවදාවත්තේ වගේ දේවල් කියන කෙනෙක් නෙව. උන්වහන්සේ පින් කඳක්. පින්රස් කරන කෙනෙක් අයට පිහිට වෙලා ඒ අපි හමෝ දන්නවා අප රට රකිින් කැපේලායි උත්තමේ අපි දන්නවා. බොහෝ දෙන ආරක්ෂා කරන කෙනෙක්. ඔබට වාහය අනකොට වානේ හැපිල තුවාලයක් කෙනවට කැමති නැති කෙනෙක්. ඒක අපි කතරගම වාහනගත්තාම යන්නේ. අපිට කර හිරන උන්හසේ හිලා බාරවෙන්නන්නේයි උන්හස කැතිනට හිරිියරෙනට ඔබට හිරිහැර වෙනවටැති නැ උන්හසේ ඔබ කටුගහෙන දිනට කැමති. කටගන්න මොලටවැඩාගන්න කට මොනාගේම වඋනත් මොන ජාතින කමන්න සත්්‍යය එකයි තියෙන්නේ. මං අදකට දෙවියෝ කෞුද කියලා කියලා දෙන්නටයි මේ ආරම් මේ ගත්තේ දේවාල කොහෙතු යන්නේ. අපි එක ගම් දෙවිය කවදති කියල ම අපට තරුම් කල දෙන්න. ඉතාම ලස්සන පරිසර තියෙන තැන ඔබ ගි ඇති. අපිතම හගල මල්වත්ව වගේ ලස්ස තැනක් හොඳ භූමිභාගය ඔ හරි පියහයි එන්න. ස්සන ංගුව හොඳර හලං වැඇතු ති මල් සහොද හමතැක ඔබැ කැතිද කැමති. ඔබ කැමතිද දුංවැදෙන රස්්නය, දාඩිය දාලා රූ ෆූ ගාල පිමින ප්‍රයු් බසිල් හිරලාලයන්නේ අන්නේවාගේ අඳුරර්රු මුල්ලක හිරවෙලා ඉන්න ඔබ කැමතිද? නෑ. දෙවියු කැමතිද. ඔබෙන කියන නොව දේවු ඒග තමයින්න කැමති. අර ලස්සන හුළංගහන ලස්සන පරිසරයක මුූදවෙල්ල කයින හොඳ උයනක. උද සුව දහමන තැනකින්ට ඔබ කැමති නම් දෙවිය කියන්නේ ඔබට වඩා සංවේදී අය. ඒ උත්තමය කැමැති ඉටත් වඩා ප්‍රසන්න තැනකන්න. අද තියෙන බහුතරයක් දේවාල කිසේද. සහර්තන් තියන ඉතාම අලංකාරයි ලස්සනයි පිරිසිුදුයි සුවම දහමන වතාවත් කරන බුද්ධියෙන් ක්‍රියාත්ම කර දේවාල තියන ඇත්තුව ඉන්නවා දේවාල්රන ඒ ඇත්නම මේ කියගන්නේ. අද හුඟක් අය දේවාල කටිතු කරන්න බුද්ධිමත් එකක නිසා. යහපත් ප්‍රවනතාවයක් නමුත් තව ඉන්නවා මැට්ටොටික හොරු ටික ඒකටිය දේවාල කියලා ජාතිය කා ගෙන තියෙනවා අඳුරු මුළුක්ගහ ඔබටත් තින්නබ සාත්‍රහන්්ඩ යනවා කාගෙන්දිකිවම කාලිමෑනිු සාත්‍රකයන. කාලිමනිෝ මහුද රඳුරුවන යානෙමට ශක්ති රබාදීල ඉගැන්වේ ඒහන් ම අවරුදු පහ ආස්ශ්‍රේක හිටිය අදරත් ආශ්‍රීති යනවා යා මෙම කරුණු අසසාගැීම හැකිියවති නොයි දයුත්්ක සබන්ධනයදන්න. ඒ හට ම හසැන න්නවා නනි වරුගන දන්නවා. උන්වහන්සේල්ලා බොහෝම ප්‍රිය කරණදේවල් මන්දන්නවා ය මුල්ලට නංකව දක්ත්ව ඇදු හච්ච ල්ලට සාාතරක ත්. ඇතුරන් ගත්තැ ගොල කියනවා නැි මග කෙනෙක්ලා බන්ධගෙන දෙවි කෙනෙක් ගාව අවතේව කරන වැඩකන කෙනෙක් සම්බන්ධයක් ඇතිකරින් උන්හන්සේ හලකන ඒ සත්්‍ය තියෙන පුළුවන්. හැබැයි දෙවී ඇවිල්ලා අන්න පොඩි ගුබ්බෑමේ රිංගගෙන දුම්මල පහරවල් කක්කා හරි අර අඳුරු කිලුටුරෙදික් ගාල උරවුරා ඔබේ තියෙන දාඩිය ගඳ උරවුරා අර අඳුර රිංගගෙන ඉන්ඩ තරන් බංකොලොත් වෙලා නෑ ඒට ඉින්ගට නඇතුරක් දන්නවා කෞදේ කටාව කියර උබට සාතරක අ්ඩාවේ මලයාකෙක් ප්‍රේතෙක් බූතේ නැත්තම් මේග කෙනෙක්. හි දන්නවා කෙනෙක්මගන් පස්සේ ඒගොල මේ කාල අවුරෝධයෙන් ඉවත් වෙනවා. එදාට වෙම්ලි ඔරලෝසුව අපි ගන්න අපේ ඔුලෝසුව නැත්තං ඔය තියෙන්නේ ප්‍රසි් දොල්ලූ සර හන්දි හලා ඒ ඔරලෝ සුරතියන වෙලාව ඒ ලෝකෙට වලංගු නෑ. ඒ තලයට කාලවකාශ දෙක වලංගු නැති නිසා ඒගොල්ලන්ට මේ ආත්ම මේ අවුරුදු ගානය පෙරාත්මේ මේ අවුරුදු ානය කියන සා දෙක වලංගුනෑ ඒ පටන් ගන්නවා යම් දුරකට ඒ මාන්සික ශක්තිය ප්‍රමාණයට ඇතකොට ්‍රැගල කියන න්න දේවා ඒග ට න් පුලුව ගලට න ැි ල න්න පුුවන් මොන හරි ඒ අනාකයක් බල්ල මෙන්න වෙන්න එනවා කියලා කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ඇරෙන් ම දෙව ගැන කකොත් මංඟ ඔබොට කියනවා පැහැදිරීම දෙවියන් ඔබ සලකන්නේ කෙසේද දෙවිය ඉන්න තැනතාම් මංහර උපමක කරලාකිව අන්නොරගේ සුන්දරැක ඔබ ඉට කැමතිරන් දෙවී ඊටඩ දහස් ගුණයකින් කැමති ඒ භූමින්න. ඊළඟට ඔබ අර ගුප්බෑමම් වගේ චූටි අර ගොහාවට රිංගනවා කඩයගතියලා කෙලෙස් පිරුණුව අතින් මස්මාන්සකාපු අත්වලින් අල්ලපු පලතුරු ගෙඩි බෙහෙත්ගාපු විශේෂෙන් ඕ අතියාගෙන වටිග තියාගෙන ිලටු මල්ටිකක් ිල්ටු ජතම ගාත න ැකම් ිලටු කිසිීමම ප්‍රසනතාවක්. ේසමකලට ක්ො අරංාය පලතුර ේස ඒක දක්ක අරුග පට පල දවන්ට පලළතුර ගෙනනවා වටිය ැටිය ගෙන වාන යකට තරය කරකමයන යන. ඔබ ටි ද න්න ො බේසම දුන්නුත් කනවද. නෑ. දෙවිය පළතුරු කන්නෝ ඒක දාගෙන. කයිද නෑ. එතකට බාගෙන කිල්ල දන ේවල් කවු බාගන්න. ගන්ද් කියර කොට ශකකිනවා ගධීින් ජීවත්තන සුවදදිින් ජීවත්තන? හත කොට්ාසක් ඒ කොට්ටාසේ තමයිඒ ගනම් ප්‍රෝජණ ගන්නේ දෙවියන්ට ඒ පූජහවට්ටෙන් කිසිීම පලක් නෑ. දෙවියන්ට අවශ්‍යදය කුමක්ද අපි බලමු දෙවියන්න මනවාද ඕනකිර දෙවියන්ට ඕනද සින්දුහන්න ඒකට කැමැතිකීම ලස්වනට සිින්දු කිරවන කැමතිකීමෙකක්. එදකට දෙවියන්ට පළතුරල ඉදදි ජීවත්න්නේ කොමක්දවියන්ගේ ආහාර ආමරුදත අහලාතියනවද හලා නැතන්හග නමුෘත්තය තමයි දෙවියන්ගේ පානය දිවීම ආහාර තමයි ඒයත්තන්ගේ ආර එතකොට අපි දෙවියට කියහිල දෙන්නම නොද අපි දිවීම අහර දෙන්න බෑ අමුෘතියකින් පූජා කරන අපිට බෑ අපි කරන්න නොද අප අහරගින් ඒගොල්න දෙනවා. අපි බත් එකක් බෙදල ගින්හිල්ල දුන්නොත් සිංහගොට හරිකාටහරි කයිද කන්නේ නෑ ඒගොල්න්ගේ ආහරදුන්නුත්කයි. ඒ වගේ තමයි දෙවියන්ට දෙවියන් ආරදුන්න දව භාරගනි අපේ හර දෙවියන්න තුන්ට පාරගන්නවාත් නෑ අපේ ආහරත් න මේ ගෙනනිිච්චේ. අප ගෙඩක් අප ගෙඩි දෙකක් ඇැල් ගෙඩියක් දෙවුල් ගෙඩියක් තමුණ හරි ඒ වගේ ගෙඩි ටිකක් ගෙහි දෙේවා පලතුරු දෙවියෝ ගිරවෙදද මයිනෙදද ද මේ වරයි යන්න ද කිය ල පජ ට න පාගව පූජ වටි ප්‍රෝජන්ට කන් කෙනෙ මටකි න්නේ ියන්ට නෙව. ඔබ දෙවියන්ගෙන්නම් පිහිට ගන්න දෙවියන්ට වශදේ දැගෙන ඒවැඩි කරන්න මොනා දෙවියන්ට ව දෙවියන්ට වශය හමැතිසු පින් දෙව තමඟ ඉන්න තලින් ඉර තලට පත්වනට අවශ්‍ය කුසල් සම්පාතිනය කරනවා ඔබට පිහිටවීමෙන්. බුදුන් වහන්සේ පව එක කියලා ති ඕනේ දිවාච රත්තෝච හරන්තියේ බලින්. තස්මාහි නේ රක්හත අපමත්තා අපි දන්න. මොනාද කිවේ. මිනිස්සු දෙන පුදපූජා බාර අරගෙන අප්‍රමාධීව මෙය රක්ෂා කරන්න කිව්වා. රැකගන්න කිව්වා. එතකොට ඒ පුද පූජා බාරදුන්නහම ඒත්තගේ පහලින්න කට්ටිය බාරගන්නවා එතකොට දෙවියෝ ඒවා ආග්‍රණය කරන්න නැහැ ගම්තබ්බ කොට්ටාසි අරන්න හැබැයි ඔබ යම් සැලකිල්ක් කරා කියල ඒ සැකිල්ල දෙවියෝ සිත දරගෙන ඔට පිටිනවා. ඒක නිසා මේ බද ටිර රතුරට ගිනිචර ප්‍රමාණවත් නෑ දෙවන්ට සැබවි ප්‍රෝජනොත්තෙන්නේ යම් කුසලකොප කරලා පින් අනුවෝදන් කරොත්තේ පින පමයි උන්හසරට න ළග ලිෙන්න. මක දන්නවා විදන කුසල්ටික ර චකම ටාග වටවා. බහුතරයක් නිරයට අ කියනවාන චුත වෙනකොට සිත මනු ලෝගේ තාගන ක ල ද ොහ කියලා නිදවරු චුතවන දවට නැත්නන් කෙල්ලින්ම කඩාගෙන ට නොහෙලා අපයිට නිරේට ග හමස සාහර තින හරටයන්න්නයි ඒගුරන්ට පලතුරගගේිය නම ජෝන ඩාටන්නේ කුසලයි. දෙවියෝ කෙනෙකුට කියනවල දන්නුවම් විදන්ද මටවි පූජාාව න තියන්න. ලෙක්පන්න මෙතන කුලෙක් කපන්න මේ ලේගේන්න කියන අන්නැත්තම් ඔබ දව කපාගන්න මට පූජා පින ද්‍රකාල මයනය පජා පිස දියපාගන්න බදරගකාලිමයන පූජපි සෙලුවක් පන්න කියල කියනවානම් ඔබේ පූජාවතිරති යක ගටයි ඇතුරක නට කියන පුල ෑන කාලිමෑනියෝේ බිගන්නවා කියරම් කාලිමෑනයගෙන මගෙන් හගන්න ඒකට උප්‍රරේම් සුසක මටතියනි සම කියන්නේ මහා බදර කලිමෑනියෝ මතු බුදුබව ප්‍රාථනා කරගෙන යන කෙනෙක් සම්පූර්ණයම මෙන්න මත්ව ගතනට විහිාවට ුදක. බඒ නම ඉන්න යක්ෂණයකොට යකෙකට බිලිදන්න ඔබට පුළුවහන් ඒ ඒ දක් මේ අය සන්තෝසවෙයි මම දෙවු ගැනයි කතා කරන්නේ. මංහොදරම දන්න දෙයක්ම ඔබට කියවා ඔබ දන්නවා පස්සුගේ වකවානුවක කාලිමෑණියන්ට අධිගෘවිත දේවාලයක මේ බිලිපූජා තහනන් කරා යම් කිසි උසස් විනිසුරු මත්තේ. එතක ාලමේයතක ම සබද ලයින්න වෙලාවගේ ඇතුමේ කෙිම කිව්දේ මයි මෙන්න මේ වනිසුරුතුමාට මගේ ප්‍රසාදය මගේ ආශීරවාදය දීපන් එතුමා ඉන්න තරකින් හොයලා මංකි තාමාගේ කරනවා මේ බිලි මගේ නමින් මේ බිගත්තේ බොරු ජක්කු බිගත්ත එකට මගේ නමදාලතියෙන්නේ මගේ ආශිරවාද දීපන්කි බදර කකාි න මට කිව්වා. එතුමා මට මොුණ ගැහුණ යම් වෙලාක මටසුව කරන්නත් ලැබුණ ඒ වෙලා එ එතුට කිව් හම ඔබතුමාට ශිරවාද දෙන්නක ඔබතුමා මේ බිලි ගැනීම මේ බිලිදීම තහනන් කරපු නිසා කියලා එතුම විශ්මයට පත්ව වුණ. එතු කෙලිමුකිව මම බයලා හිට. දව දුවන් කරයි කියලා යිකන එතුම මේ බයි කනෙක් ෙවෙයි මංහුදර දන්න නමු ත රය තිග ස්මක න දෙවකෙනෙක් යුද්ධවා දකම කරගර ම මේක යුම ඇතුම ඇස්ලින් කඳු ඩාග ැටන කිව මට අද පුතුමාකාර සන්තෝස දවසක් මඟ බතුම විශ්වා කරන එකයි මඟ දාවත් කියල එතුමාට ලොකු සන්තෝෂයක් ඇතිවුුණ මේ තම ඇත්ත කතාව සතුටට පත් වනා බිලිපූ ජනවත්තු හම සේලමුදව වුර සතුරන පත්වෙනවා. දෙව වුරු කියන්නේ කබුද කියලා ඔබ අහල හරි ඇතිනෙ. යහපතර කැමතියඒදවුරු එතු ොට දැම් බලන්නට කොච්චර දේල් කිය නොද කියලා මේ දෙවියන් පිළිබඳ තියෙන මිත්‍යාවස් අයි කරලමං දෙවියන්ගේ තේ සුද්ද පිත කණන්නඩයි ම මේ කටයුතු කරන්නේ ඊළඟට අපේ කතරම දෙව හමතු රන්ටම කියන දේවල් බලන්න පිළිමි අපි ඇඳලා මොනරෙක් පිටේ නක්්ගලා ඉටපසිෙන මොනරවාහනේ ඇයි ගහන ම හ ො ර ට ට ට රග ලද මේ යුද්ධ කරන්නේ මේ ුද්ධෙ දව රන් ී ග මග ම . අද මන ඕ හිතු නන. මොන රග පිටේ දාල. මොනග පිට අන් තර දුරල්ල න කතර මදව. දීවිය හ න ඉදීෙන් වැඩම කරන්නේ ඉර් ී ඩි ව ද ත් ද ත් ො ට ංො ද ද ො ව. ඒලට ාන්න උක්කුලේ දෙනෙක් දෙපැත්තෙෙන් ඉන්න මනුසකාන්තව දෙන්නේෙක්. දෙවවරුන්ට ඉන්න කවුද දිවියංගනාවෝ. කොයි තරන් රූපසුන් සම්පතිය තිය නයද බලන්න හිතලා කොච්චරන් සැපසම්පතිය තියදී ඔබ විශ්සාත ක නොද කතරකම දෙව එල්ලි වෙරලා මේ වැදි ගෑනිය කසාද මැඳගත් අයිර. ම කෙලින්ම මේ වැරද්ද වැරදී කියලා කියන්නේ. ඒවිලේ එතන හිටපු වෙන කවුරු හරි කෙනෙක් දෙවියන්ගේ නමෙන් හිටපු කෙනෙක් දින වන්න පුළුවන් දෙවියන්ගේ ස්වරූපයෙන් ඇත්තන් දෙවියන්ගේ බැල්ම තියරෙනෙ. බකරක කෙක් ම දන් දරනන්න හමයි බාන කරපු ක නෙට එෙවට කර පුළුව මොක ෝවන් සකරදාගම ද තත්වලට පත්තල නැති නිසා කතරකම දවට මේ රුට කරන්න කතරගම දෙවෝ කල ක් ෙක ද ල ෙක්නෙකු පැත් ෙන්න තියා න නිසා අනම් සම්න්දෝට මසිරවාද කරනවා කියලා මගේ කනට හහිල න දෙදවිකෙනෙක් කාදාව බලවර ගාශර කරන්න කෙලම කියන්න දතකොට මේ වගේ? මඩ ව්‍යාපාර කරන්න එපා දවන්ඩ රුද්ද දෙවිය එනවාද මේ ගෑනුව කසාත පැදකරන මේ අගෞරෝ කර න නිම බුද්ධිය පහරගන්නක දෙව කෙන කැවිල කරන දොයි වැඩ මනුසයෝගාව ගද කියලව නිකං හල නැද දෙවන මෙහි ගෑනි කරන්න කසාත පැතිෙන පිච්චන කතරගම මොකද දව ෝක සැසම්පත් ම කතරගම නමීම පේනවානි කතරගම කතර අගවරෝ කරනන්නේ නික බුද්ධිය පාල කරන්න ඒවාගේ දුෂකරු දුෂකර මක්. තම ද ර මට ඇල්ල ෂකර ක්‍රියගරනවා තරගමදව දීවලෝ අතරලා දරවිල්ලා මොනරෙගි දෙනගල යාගන්න පරි වාහනයනගල ංකලොත් වාහයක උකුලෙ දෙන්නෙක් දෙ පැත්තන් යාියගෙන දක් කිවා. කරයිද. දදිවලෝට ද හිට ෙත්තිිය ඉට බැක්ලන එඒහෙක දවල ද ප ම තරහන්න මේ කියන්නේ. එහමනම් දෙවියෝ මට හිතාගන්න වැකෝමතු කියලා. නමුත්වෙන්න මේක වැරදදක්. දෙව කියන්නේ දිව්‍ය තලයේ වාශය කරන උත්තමෙයි. එතකොට අපි මෙතන පුදු පූ ජපවත්තනකොට දිවසින් දකින්නේ දිවවිසින් දැකිලා මේ මනුසයා මට පුදුපූජාවක් කරා කියලා පිහිට එක වෙන්න පුළුවන්. නමුත් හිතන්න එපාන්න අර දුංගහන මඩුවේ දේවු ඇති කියලා දැන් ඔබට දෙවිය ඕනං දෙවිය දකින්න ඕනම් ඔබ යන්න ඕන කොතෙන්ද. ඔ බෙලිමහනකට යන්නක ලස්සනර වගේ සුන්ද පරිසරයිහිල්ලා අර සුවන් හමන මල්තන පරිසරයක ලස්සනට ඇහැට ප්‍රියේ. පරිසරේක හුලංහමන තැනක සිත නිදහසේ පිනා යන තැනක ඔබට දැනන්න සහනක සේද බලන්න චිත්තත් ප්‍රීතියක් එනෙනවා සිත පිනායනවා ගත පිනායනවා අමුතු ප්‍රබෝධයක් ලැබෙනවනං දිවත්තය තිබුණ කොතනද අන්න දෙවිය පිය කරන තැන ඔබේ එතෙ කියහිල දෙවියීම සේපත් කරනක් සැබයිීම අරිඩටඩියාකර්ශනක තිමෙි ලබෙනවා එතකොට යම් යම් දේල් යම් ම්දේවාල් ඔක්කමනෙවේ යම් යම් දේවාල්ට ගිහා මද අතරගගේ ොරු ට ගත් ැන් යන කියන අ දව මෙතන් රන දව මෙතැට වඩින ඩල දවු තමයිලුමටම ආර්ශණය දෙන සමහරතය බිශ්නොත් තැන්.ඇතුකරමේ බිශ්නස් කරනවට දවු කැමති ඉගක්ෂී මෑනෝ ධනයට අධිපතියක වෙනම කතාවක් ඒකෙවල නයට අධිපති ශක්ති ශවය තියන ඉදවරු බිශ් ුට දවරන කිය තර මගගේ පඩු දන බිශ්සසරට දව කරනවා කියලා දෙන්න මොද දෙවියන්ට. ලික් හක පස ැ ද ල න කරන්න . ඒ මනි ඒකෑශ් කරනද මහපලොත්ත එක උඩින හර්ි අරගනගල්ලා ඒ ගන්න කවුද ඒක දේවාල පැවත් මදෙසා දේවාලි වැඩ කරනගේ පැවත්මසගන්න එකවර දක්නෑ නමුත් ඔබ දැනග නවන්න දවියන්ට අවශ්‍යද ග බලන්න ඔ කතරග හ කර දේවා. ගේ ල කරගම දව ස්ාන වැඩ න්න කිය කියාන ටක්ට රල කැබ්බල ැගෙනේ පැත්ති හිල්ල එකදවන්ටඉට රිත්යක්ක් ද කරන්න නති. නමුත් එතකොට දේවාලේ ඉන්න බැරි නිසා ගියා කියලේ දවසර කියවුණ. දේවාල ඉන්නහැ දෙවියෝ. දෙව ඉන්න දවිය තලේ එතන්ට යම් බැල්මක් යවනවා වෙන්න පුලුවන් දිවිය තලය එක ඉන්න. එතකොට කතරගම දවාලට දිවිය බැල්ම තමයි තියෙන්නේ උන්වහන්සේගේ නාමේට පවිශ්‍යෙන්නිසා තන ආකර්ශය ඇතියනවා සම්බඳධතා ඇත්තියනවා නැතවනව දෙවියෝ ඉන්නනෑ. කකොට දැන් ඔබහතරකම යන්න නැත්තන් ඒගේ ෙනත් ැනක බැනො පෙේවල මාසයක් පේවෙලා මාස තුනක් පේවෙලලා දව සතක් පේවෙලා මස් මාු ගන්න බොඩනැතු ගීලා ඊට පසේ මොක නොගටම ොක්කම කියගෙනන්න මෝඩකමට බුද්ධිය පහලකන හරිදේ හරිදිර කරන්න. දියනවා බිම පෙරලෙනවා නටනෝ නටන් දවනති නුග්‍රහන්නන්නේ ඔබට ජොලීර් අතල්ලයක්ක් ග්ඩාර මන අද ගහන්නේ පපර්. පපරගහන ඉතින් පපරකට දාගෙන් නටනවනන් දෙවන් ඉති අර දිව්‍ය බා්ඩ හල මිහිරි තත්ඒක තින සංවේදී දෙවියක් න්නට ෑක සංවයේ දි නෑනේ ඒ සංගීතය ඉතාම. හහිරිදත්වතියෙවනේ බොහොම දරතු සබ්දය කියනන්නේ තොයි අක්කුටනට ටල මක සද කර ටන ට ලක්කම කලලා කමන්න ඔබේ ගරුතය පිස පි පෙරල දවෙල කටුත් ගල ලේතෙරලා ඒ දඩුවන් ඔක්කම ඉඳලා ගොන් වැට ඔක්කමටි කරලා ඊල්ලන්ට මක කර හොඳයි පේවලාන හොඳයි මස්මල් ලක්න හොදයි දෙදවියන්ට ගෞරුව පිස පුළුවන් එදා හිදම් හැමදාම මස්මා සතාරට දෙවබට පහිටනො කැතිවා මත්න් පොන කෙදයින්න හැමදාර මතාරෙන්ද දෙවියට පිහිටවා. දෙවිය කැමතියනවා මොකද මන් සමනුස්සෙක් හැදුන මනුස්‍ය අනිසා සත්තු ගාත නව මුණ එකකුසලේම ටත්වේ වකිල දෙව සසාතු කරදයි නමුත් ඔබ ඉට පස්සේ වැඩිටික යුරණය පස්සේ කොහමති කියන්නේ යනකට ැෑමචක් ොද පේවෙලා යන්නේ හඩේ ඉල්රලා පූජාවතිලා එනකොට මචන් සෙට්ටේම එනකොට මනාද කරන්නේ. ඉස්සල්ලාම තිස්ස වැැවගාවෙන් වැ කන්දිී දිකට බයිසිකල්ල තියන්ඉන්නමනාද. වැැවේ බට්ට බැදපුවා. එතන බොනම පල්ල හැරලා. ි ද්දාලා ිය එකක් ගහලා අ වැවිෙන් හැපඇත්තෙන් නානවා මෙහ ැති බයිසිකල් මල්ලාලගෙන් ගන්න බට්ටා බැව් බට්ට මේ වැ අර මේ පේනවා තිස මහරමින් චෛතය පේනො පෙනණි පෙනි බැදෙන්නේ එක තකුසලයක් ඒ වටිගරග ඔබ හොදට බැදපු මානුත් එක කාලා ඊළඟට එන ගමක් උනවටනෙ නියමතරණ පොල්හෙන ඉටතරිිමරු පොල්හේනේ දෙකක් දාලා නාලා දැන් අරතන්දරන මේ දැයියන්නේ ආපහු වෙනවා අර ගිය කතරගම ගිය අර මරාල වැදිසන්නීම පහොග නොකළමට. ඇවිල්ල බලාපොරොත්වයනවා පිහිටවෙයි. වෙයි වෙයි පිටවෙයි. දේවුරගැන් හොඳර දන්න බලයි ඔ මාව රවට්ටට මට උට බෑම කකද අතරවටාන ක කියර ද ඩි නැගේනවා. ඔබ මගේ වැඩියය කරගන්න ඕනෑට බොරුවට දවස්සයක් කක් නොකා නොබී මෙතන දලා මට ගල්ල මෙතන සැලිු් එක දාලා ගහි ම අනගම වේ න්නන්නේ බපුතු ාවරවටන් හිතුව මි කියරතමයි දවු කියන්න්නේ දෙදවියෝ දෙදිවිය ෝකීන්දලා පහල මනු ෂිස්ත්‍රීන්ට බැල්ම හලනවා අනක් කතා. බැල්ම හෙලලා විවාහ වෙනවා එයට දරු ලැබෙනෝ කතා. මේ දාගෙන තියනමකක්ද ග්‍රීග සාහිත්‍යය. ග්‍රීක සාහිත්‍යය තියවා සිවුස් හාහදවියන්ගේ පුත්තු පොළොවාශිතව හසේ සැරිසරණකට මනු ෂිත්‍රී ලස්සන නු සිිත්‍රී නානවා. කාර නිරූති දක්කම පිබඳ සිදක් හල කරගන පාලට විල්ලා මේ අත් සමක ජීවත්තය වා යොවාකරගන ඒ දෙවියන්ගේ සා මනුෂ්‍යයන්ගේ එකතුවීමෙන් ඇතිවිශ්ච දරුවෝ යෝදෝය හර්කුලිස්ය යුලිශස්ස කියලා හහිටදාගන්නේ ඇයි අප්පා ඒක එහෙනේ ඇත්ත හෝ බොරු හරි එහෙම දාගෙන ඒ ආභාසින් ඇවිල්ලා රගම දවිය හසි වඩ නොට ැත්තම් බණ බාවනරන පොලොට පැහ ොකදවේ ලක බාව කරන්න දෙන්න නෙ වැඩ වැඩිය එක නිසා කතරගමටඉලා බවනා කනකොට එතින මේ දක් විදිස්ත්‍රීමේ පැත්නුව අනිතිස්ත්‍රීමේ පැත්වන ති ගත්තා කියන එක ඔන්න ඔය වගේ කතාව. එකෙතුර කියයි ඔවා මේ දේව කතා ඉතිහාසය වෙනස් කරනවා කියලා පැහැදිරියෝම වෙනස් කරනවා වැරදි තැන යක්කුයි දෙවියෝයි පටලගත්ත තැන බේරල දෙන්න යිහදන්නේ ලේ ගලනුවට කැති යක්කු. ඔබ එකකට මේ යක්කුණ අනුකතලා තින යක්කෝ පොනොම කරල යෙන්නේ යක්කු ලේදකින්න කැමති. බිලි දෙන්න කිවේ යක්කු එතන පසාරිට කාඩ යාරුඩෙලා මේ බිල්ලදපන් කියලා කිව්ේ යෙක් දෙව නෙවෙයි මේකට බ අහුුණ. අවුලා ඒ කට තමයිඒ ලේදකලේ ේ බිලි වෙල සතුෝසනේ ඔබ එකකට ඔබේ වැඩ කරල දී කියලා හිතුව යකක්නම් කරලා දෙවවට කැමති නැහැ. ලේදකින්න කිවොකු ගහගෙන මේ අදවි ඉන්න කියලා ඔබට කවදේ ලනුවදුන්නන්නේ යකෙක්. පොත්තුලින් දිකින් ටිට විල්ල තිෙන්නේ යක්කුන්ගේ උමනාවට ලියපු පොත්. දේවවාදී ආගං අය දන්නවා යස සහන්ේ ැ දන්න දන්න. ඒේසු සහන්සේ වෙන් වැට රුදෝ මයි කටයුතු කර උන්හසේ රනකැහුම් කන්න නේ වන්න මේේ නිසා. ඇයි යක්ක්ෂාගේ දේවල් යම් යම් දේවවාදී පොත්තුොට ඇතුල් කළ තිබ ඔබේ සතුරාගේ පපුුව පලලා හරදය මාන්සේ අරගෙන හතරට පලලා මේකද පූජාසනය මත තිල දවන පූජාවක් කරහම දෙවියන් වහන්සේට ඒය. ප්‍රසන්නේ කියලා යම් දවවාද පොත්වල තිබන අදරත් තියෙනවා. නමුත් එතකොටකට උත්තරේ පිණිස අහපු දේවල් තමයි මේ වැඩට කැමති වෙන්නේ දෙවිකෙනෙද යකෙක්ද කියෙන. දෙවියන් වහන්සේ කියන සියල්ලන්ට ප්‍රේමකරපු කෙනා කෙනෙක්ගේ මාන්සේ හරදවාස්ව වරන හරට කපල ගිනි තියවට කැමතිවිද ගනක ප්‍රශ්නයාව මේ වගේ නිරර්ථක දේවල් ජසු සහන්සිි පෙන්නුම් කරලා සුද්ධ පවිත්‍ර කරපු නිසා. ුදිට තුන හෙමයි අනැගවේ නිසයි. ඒ වගේ අද හම්ම සමාජයේ හැම තැනකම යක්කු ජක්ෂේය අන තම්මාර බලවේග නත්තම් සාතාතන්ගේ ලවේගය මේ පොතපත හරහා යම් යම් දේවල් රිං ගෝල තියෙනවා එයාගේ ගෝලඉට ජීවත්වවෙන්න. ලේ ඕන මස්සෝන මත්කුඩුවන මත් පැන්න ඕන මේවට සමාජයේ මතුපිටිං එකවාතාවරණැකේ අයයි හදන ගමම්ම අන්ඩවල්ඩ් ඒ කිය අන්න තැගුව. අධ්‍යාත්මික පැතිවල තින පො පතහරත් රිං ගොලතිනව යන්ත්‍ර මන්ත්‍රහර යන්ත්‍රමන්ත්‍ර බුදුසිරි තර මේ යක්ක්ෂයා ඒ කට් අනි හතුරු හර සමාජිකත කරලා තියනවා ලේ ඕන කියර. මේක දෙවවරුණ වී යක හැබ යක්කුන් එවැඩගන්නට කෙලි කියර මේ යකාට ලේටික් න්නන කියකිලා ඒක වෙනම කතාව බද්ගලදීට පිහ තියෙනවන උන්වහසේ ජේත නරා මන්නකොට එක්තරස්වාමින් වහසිලමකට හමුණුස්සාපාධය කළඳන ලේල්ල කෑගැහයි. දුන්හසේ අනුදන දාලායි කියෙ ඒයට ලටික් බොන්නඩ දෙන්නතකොට අයයි කියලා ඒ අතවත්තේ නොතොට එහම දේවල් ෙලා තියනවා ම කියනෙ දෙදව ගාව ගන්න පලවට විශේෂයේ අපේ බද්‍රකාලි මෑනියන්ට තමයි මේ ගොල්ලමියාව නම්බූ කරන්නේ. බද්‍ර කාලි මෑනනිියෝ කිසි සේත්ම ලේත්ක් ගනුතුරු කරන කෙනෙක් නෙවෙයි ඔය රූප පටලගන්න එපා ඒ සෝන්කාලි මෑනියෝ ඒ යක්ක් සාාත්මයක් කාලි යක්ක්ෂණී කියලන කියන්නේ යක්ෂණය කරවාගේ යම් කිසි බිලිපූජත් දුන්නාව ඒ ත්ෝ ගිල් ඔබට පහිටවෙයි දෙවියන්ට ඕන පින් මහා පද්‍ර ගලිමාණියන් අ්‍ය ඔබේ පින්. අපේ කතරගොම මහා දෙවිදුන්ට අවශ්‍ය වෙන්නේ ඔබේ කුසල් මහා විශ්ණ දෙවිදුන්ට ඕන වෙන්නේ බ කුසල්. සුමන සමන් දෙවියන්ට ඕනේ ඔබේ කුසල් ඊළඟට ඉතාම පිරිිසුදු භාවෙන් කටයුතු කරන කෙනෙක් අපේ සෝනියන්ද මත්තැන් මස්මාලු ඉතාම පිරිිකුල් කරන කෙනෙක්. ඉතාම පිහිට වන කෙනෙක් බොෝ දෙනට ඔබ දන්නවා. යම්පූර්ය පිගුල් කරන ඇකට මට කියන්නක කවුදට මේ ලේත්තක ගනුතුරු කරන්නක ද කිය. හැබයි ඒ නාමයෙන් පෙනී සිටින දිව්‍ය ශක්ති තියෙන යම් දියුණු මටමක මමානස නැති කෙනකොට පුළුවන් කියන්න. භාාවනකරට ම කතරගම දෙව කිය කෙනෙකොට කියයි කටුග නැිය කිය ඉද ෝකේ ජනප්‍රවාදය මොම දන්නවා. ජන ප්‍රවාදේ එන්නේ කතරගම දෙවියෝ භාාවනානියෝගේ වැඩිටය මනුස්සවේශයකින්. න්හසේ ගංවතුරු කටහාවු වෙලා එතනදී මේ කංෙන් ගොඩ කරංයෙ කියලා කිව්හම ද්‍රවිඩි ජාතිකව පිරිසකට ඒගොල්ල බැකකි ලගාය සිංහල පිරිසක් ැවිල්ල මේ මැස්සග තියාගෙන උන්වහන්සේ එතර කලාාය එනිසා සිංහලයට නිකං බාරප්පු කරන්න නීතිය තියෙනවාය ද්‍රවිඩ අයාවොත් අරකරපු ඇදරටුගහෙන දුක්විද යුතු. උොම කියන්න ගය එකත්ත බොගන්න කලින්. එතකොට ඒතර අංකොත් කිය දරාන භාවනා කර ද්‍රතිී. රදි මුකත් ැති අඩුගානයේ මැකතිය උඩින් හැටන පින්වත් විදිග ඇන්න ැරගනෙද මේක බොරුවක් එලායි ජනප්‍රවාදය මම දන්නවා ගාලේේ රිසිවරුන්ගේ ත්‍රිසි කියන බාබාජීති කියන උත්තමය බාාජ කියන හිමාලෙ ඉන්න ඉහළම උත්තමයා කතරගම පුදභූමිය භාවනා කරපු කෙනෙ ශ්‍රී භෝගනාතා චාර්ය එතුමගේ ගුරුවරයා ඒයි හරි භාවන කර නු සමහට ඒගනෙක් වන්න පුලන් එකොලු හාරිසිිවරු. හැබැයි මේ කතරගම දෙවිය භාාවනාවයෝගෙ හිට අනන් උන්වහසේ ඉර්දීන් හැපැතිය නොනේද. ඒක නිසා මෙහි ගතය ුතක් නෑ. නමුත් කෙසේ හෝ සමාජ ගත වෙලා අද මේ වැඩේ යනවා. මෙය දෙවියන්ගේ පනේයක් ඉදිරි සිතුුවත්කමක් නෑ පිළිගත්තත් කමක් නෑ මනුෂ්‍යෝ තමන්ට පුදු පූජා පවත් වෙලා තමන්ට පින්පෙත් අනුමෝදන් කරන අහිංසක මනුස්්‍යෝ. යක්ක්ෂයාගේ පෙළඹීමෙන් දෙවියන්ගේ නාමය උදෙසා ලේ ගලනුවට ලේ ගලවනට කැමති නෑ කියන පණීඩේ මාවට ගෙනවා. මීට පස් රට පදේවන්ත තැ කිිල පින් අන්න ෝදන් කන්න ප්‍රපත්ති පූජාව ඉතාම සුදුස බදුන්හසක විදියට. කතරගම ගිහාම කතරගම යන්න පේවෙනකොටට කියන්න කතරගම දෙවි හාමුදුරුවනේ මම අදෙයින්ද ළම ජීවිතන්තේ දක්වා මස්මාලෝලින් වලකිෙනවා. තගලින් වලකනවා ඔබහසේට ගෞරෝ පිණිස ඔබහසේ මගේ දුක් කරදර ඉවර කරලදාන්න මාම කරන ක්‍රියාවෙන් සත්තු ශාල සංක්‍යාවට අභේධනය ලබෙනවා මගේ පවලේ අඇත් සතසට පත්තින මත් පැන්න ොල නිසා මේ ඇතිච කුසලේ ඔබහන්ේ සදුසාතු කියල අනමෝදන්ගවෙලා ඔබහන්සේ තත්ව වඩ දියුණු වන කියෙලා කියන්න පුළුවන්නන් කතරගම දෙවියෝ ඔබට මීට වඩා පීටවෙයි. කතරගම දෙවියන්ට ඔබ කොකුගාගෙන වාහන එක ලිලා පැත්්දට වඩක්නෑ. මෙ ගහල මෙහෙ මතුනාට වැඩක් නෑ. දීවදලා ගැහුවට වැඩක් නෑ. ඔබ ඒකට මෙතැනකාන්න කියල ම කල්න චියූ හැබයි අදනම් මේ කතා කරමි ස්වරරි කතා කරන දන්න තියන් දෙවිය දී දලග නොද දන්නෙ නෑ බොරු කියන තරමට. ඒක සංකේදය මංහිතා ඒකයි. ඔවාරිිකර මේවා දේවලු ාගත විදින්න නොවා කියනක පෙන්න වාවද දන්න එහම ොහ ොද ලාන්ටවන් සරු ැනත්ම ඔබට කියන්න බලාපොරත්වය. දෙවත්යේ තියන දෙවියන්ගේ හැඩේ දැකල ස්වරූපයට නගල නෙවී යොයි යන්නේ එක්කෙක් අය දැක්ක ස්වරූප නැත්තං රිසිිවරු ඒයට දෙවිය මුණ ගැස්නාව යයාම් යම ඒ සකල් පොස්සේ හද පුරප තම යො යෙන්නේ දෙවියන්ගේ සැබෑ සරූපය කෘථක් ්‍යන කෙනෙකුට චිත්‍රය නගන් හම්බෙන්නේ නෑ එතකර දම් බලන්ඩ පසුගේ කාලේ බොහොම දරනුවට අපි හමුස්වාමීන් වහන්සපේ හිත්වත් ඒත් නොහෙක් වෙලාවට හ හ දගත් මේ රූප දිවත්තය කියන්න එකක් දෙව සවරූප කියන්න එකක් එතකොට දෙවියන්ට මේ අපි ඇද රූපය හැඩේ කියලා අපි අඳන රූපය ගණ දෙව ඳනවා. ඇදලා අ ගෙ ලොක බඩටය ලකට හදල ඉට සැ හිනාවෙනවා දැර කරම කියගේ මොට ිට මචර චර න න බැද රන අපි ඇදල පහිනාව වෙනවා ඒවාගේ ගනදවන්ට ි රූපයක් ඇඳල අපි හිනාවෙනවා මච්චර තිය අචර ඩක් යන ඇවිද ගන්නව අපිහිනාවෙනවා හරිදි කියන්න ඔ ම ටඩු ය ක ම ඔබ ාවු හරිර නොද විකෘති කරලා නමු ඒ ඔබසරු පිනව ඒවගේ තමයි මෙහෙම ඇඳලා හිනාාවුන පලක්නෑ එහි තියෙන සැබ අර්ථය බෝටා ගතයුතු මොක දර්තය ගණ දෙවියන්ගේ හිස ලෝකට න්නේ ඥානය තියෙනොයි කියන එකයි. ඕකට ජන ප්‍රවාධ ක යනො නො එක් නොක කියව ඒවයි කතන්දර නමු අපි බුද්ධී ගටහා තයතු ඥාන සභභාවේ තමයි ගණ දෙවියන්ගේ නිරූපෙන වෙන්නේ. ිවුරුන්ගේ ්‍රිධ්‍යාපනය ලබනකොට ඒ ගෝලයින්ටඒ ගුරුව රූපදෙස් දෙන ක්‍රමයක් තමයි තමන්ට ඥානය අවශ්චයි තම තාම මොක්ෂමාර්ගේ තතාම හෙලි වනේ නෑ මනස් දවුන්නන්නේ නෑ කියනකොට එකොල්ලට කියන්න ගණනපතික ආාධනාකර ගණ දෙවියන්ට ආාධනාක පරංගෙල සි හින්දි බාසාාවෙන් කතා කර කියන්නේ ගණද දෙවන්ට ආාධනා කරනවා කියල කියන්නේ ඥානය අවධ කර ගනිින් කියන එක. එතකොට ඒ ඥාන ස්වභාවේ තමයි ගණ දෙවියගේ නිරුපණයවෙන්නේ තකොට ගනදවියන්ට කන පූජාවෝකමද ගනදවන්ට කරන උසම පූජාවමකද උසම තෑගේ මක ග දෙවන් දන පුලුවන් ගනව ඥානය කමති කෙන ඥාන වන්තන්ට කමිති කෙන හෙම් කර පුන ලොකුම පූජාවතමයි ඔබ යනාවන්ත බාට පත්වීම උන්හස කැමති තත්තෙයට පත්ව හට මුදෙතකොට උන්වහන්සගේ කෙනෙක් න්හසේ ආසර ගන්න ඔක්කම නන්තයෝ. ගණ දෙවියන්ට පුද පූජා පවත්වෙලා නැත්තම් දිවල් ගෙඩිය අත්දීල උන්වහසගේ ඥානය ගන්න බෑ. ඇත්තම් දිවල් ගිටි පහදීල ගන්න බැෑ. ඒම පජ පවත් වවා නමුත් පූජාවති බර කණන්නය ඔේ ගෞරව පිනිසම පූජාත අන්න පා කියන ඥානවන්ත හිතලා දෙවියන්ගෝ සැබැවින්ම සතුරු කළ යුතුය යබොට පිළිතුරක් අවශ්‍යනන්. සැබැවින් සතුරු කරනට අවශ්‍යය ඒ ඇත්තු කැමැති දේවල් කරලායි. ඔබ හොඳ දනොතක්වෙලා ඔබ සස්්‍රීක කෙනෙක්ව නො ලක්ෂවීම ෑනෝ කමැති ප පාශිල්වාකරයි. ඔබ හොඳ ඥානවන්ත කෙනෙක් බට පත්වීමෙන් ඥානය පපුබුදවා ගැනීමෙන් බ ගන දෙවන්නට පූජාර ඇත්තෙක් බව පත් වවා ගනදව කමැති යනයටයි. ඔබ ඉතාම යහපත් ර බුදුබලබ උත්තමෙක් වගේ ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත්වීමෙන් ඔ විශ්න් දෙවන්ට පූජා කරව වෙනවා මහ දෙවරුට පපුජ කලාවෙනවා ඇයි උන්වහන්සේලා ඒ තත්වයට කැමතිය ඇයි යහපත්තත්වයට කැමැතිය ඇයි ඒ වගේමයි ඔබ සර්ව සාධහරණ එඩිතර් නිර්බීත සල්න්ට පිට ව උතුම් ගුණෝලින් යුක්ත කෙනෙක් වනොත් කතරගමතිව බට කැතියි උන්හසේ ගතකු නේවයි උන්හසේ රජුී නිර්බීතයි ඔය සකනට අධිපතිකය ලකින්නේ සටන්කරන්න යන්න නිසා නෙමෙයි ඕන මතයකදී උන්වහන්සේ ජයග්‍රහණය ලබන්න නිසයි සාධාරණ මතය ජයග්‍රහණය කරවනවා නැමන්නේ නෑකයිගත්තකටවා. එතුකොට ඉහපත් මනුස්්‍යාව දිනවන හිටල් හත් නු්‍යෂය පහිටෙනවා. බොහෝ දෙන අපි හඩත් ලැබෝ කරගම ගහිල්ල එන ගමන් අනතුරට පාන වනාා කියල ඇයි එන ගමන් කරපුට කැහවාම දන්න වැඩ. ති මෙන්න මේ නිසා ඔබ දෙවියන් අආවෝධකර ගතයුත්තේ දීවියත්වය තුළින්. ඔබට දෙවියන් න් දකින්න ඕන්න දැම් ඔබට දෙවියෝ සහ යක්වතර වෙනස පෙන්වා. ඔබ මෙතෙක් පුද පූජ පාවතල තින දෙවියන්ට දක්ෂර්ද. යක්ක්ෂයාට පිරිස ද අද ම. Loගටගක ලොකගේ උදවගන්න කරෙන හහියක් නමාරු. ඉතින් ඇතකොරොමොද කරන්නේ වට ඉන්නන පිරේති පහල යක් පිරේතු න්නවා. උන්ට ගහිලා ඔබ බලබිලි දෙවා බිලි වෙන ඒත් අද දකින්නතාව නොනේ සමාජය. එහෙම වෙලා ඔබ ලොකගේ පිහි තම ප්‍රර්ථනා කරන්නේ ඉතින් වැඩේ හරිගීන නමොද ලොක්කා ඒවට කැමති නෑ එතකොට එයාට න මේ ඔබ පුදුපුූ පාත තින පල් හන්නයි. ලුවන් රද මුත් බ තනෙද පතටර ටි අවාසානයි ඔබට ආදරය කරන දෙවියෝ වෙනත්තාගම්මොලාය මගේ දේශය හ මුස්ලි ඇත්තුොත් අහන අඳ ම කියන්නේ මතක තියාගන්න දෙවියන් වහන්සේ නැත්තං අල්ලා නැත්තන් දෙවවතේ කවදාවත් ඔබ දුකට වැටනවට කැමතිනෑ. ඔබ දුක් හිදිනට කැමති නෑ. එම දුක් හිඳනට කැමතිනං. ඔබේ ලේ දකින්න කැමතිනං. ඔබට හිරිහැර වෙනවා දකිට කැමතිනං. ගන්න දෙවියනේ ඒ දෙවි කෙනෙක් නෙමේ යකෙක් යකු දේවල්ට කැමති ඔබ දුක්කිඳල හැඳිගේෑවෙලානවට කැමති පිටෙන් එල්ලිලා පදිනවන කැමති ඇයි ඔබ දුක්කිදවට කැමතිකව ඔබ වරක්කාරයකඔබේ හතුරෙක් පෙර ආත්ම භාවේ ඔබත් එක් ගැටුම් විඳලා විඳල විඳලා අද ක්ෂාත්මයක න්න කෙනෙක් වෙන්න පුළුවන් අද ඔබට හොඳයි ගේයාත්ම ඔබ මටකරපික දැම් පැදපන්ම්ම උුඩ කියලා කියයි ඔබ මේක තේරුම් ගන්න මේක දෙවන්ට ආරුඩ කරන්න එපා මේක දෙවියන් දෙයන්නව ද කපාගෙන ලේගාගෙන මාලක ලේග නෙ කියලා බදරකාලි ෑය කිව කියල පහසරන්න පා උන්නාන්ස ේ බිඳක්වත් දකින්නට කැමති කෙනෙක් නෙමේ එතකට හයි එන කඩුවත්තිය ඉන්න කවදැන්ද ඔය නැදී. ඒක නිසා මේ සමාජි විසින් ඇන්ද චිත්‍රෝලට දෙවරූප ආරුඩ කරන්න එපා එහෙම බැරුවත් ලක්මේ මෑන්ට පුදු පූජ පත්ත ලොබට කවදාවත් කෝටිපයක් ප්‍රෝටිපතියක් වවෙන්න බෑ ඇයි අර මුට එ රම ක මාරුසල්. ඩොර් නෝටුවක්කත්වෙන යුරෝන දදන්දුත් කෝම තින්නේ ඒ කාල කාී තිබේ ඒ කාලෙ ශිල්පිය කාසියන්දා දැන් අද අපි මේ දෙවරූපුොික නවීකරණය කරොත් දෙවියෝ සෑහෙන කාලය ජීවත්වෙන අයින සාමාන්‍ය සම්ප්‍රදායේ ඔය සමතය එ න්නඇතුන් හැමදාටම අයුසදී නිදිරයට මයි සලගන්නන්නේ එහෙම නෑ ඕන කෙනෙපට අයුෂ නිමවත්තිය නොනත් අපි කාලින් කාලට මේ චිත්‍ර වෙන කරලා ඇතු ඇයි ආධි කාලෙ මඳන්නේ කඩුුවරගෙන සතකිපිට නග නවා දින්නේ අදර ැලපින විදිර වෙනස් කරත් අද සමාජය ඇස්කිමෝ අයගේ දෙවී ඔබ දැකලා නැතුව ඇති අර විදිහට සීත්‍ර අර ලො කබාය ඇඳගෙන අ රිට අරගෙන ඉන්න මාල් කන දෙවින්නෙ තමයි ඇස්ක ෝ දෙදවිය එතන නෑ අදවරේ තමගේ සමාජයට ගැලපි කාර ම ගන්න ලන්න බරන හොෝ එතකොට අද ඇන්දොත් අඳන්න කොහොමද දෙව ලස්ෙන්ටයිකෝඩ් දාලා ඇ එකක් කරිදාල සංගලස් දාලා ලස්සැටිඉනවා. අයුදෙක්කොන්න අතේ තියෙන අලූත්ම නවීන ලේෂර් ගන් ඉන්න මෝක නැගලද. ලිමොසිහක නැගලලා තලිය චේේක නැගල තමයි දෙදවී න්නේ. අද ඇදොත් ොහොම යා දන්නේ. ඒදවට හරිද නෑ අද ඒදක පොඩි කඩු කෑල්ල කරගෙන මේ ඔබේ හතුරට දනුව කරන්න ෑ. හතුරයින්නට පපනස ඇතියයාගෙන දෙවන කඩු කැල්ලක්රග මොක් වවෙේද. ඒ නි මේ වගේ දෙවිය මන ඉට පා කියල කියන්න. ඔබ සිතේ විතරක් දෙවිය ඇති කරගන්න. ඔබ දෙවන් දදි යනකොට දේවාල් කරීම ඇස්තික ප්‍රාගෙන දෙදවියන් ඔබ සහි පත් කරගන්න දව්‍යත්ව සහි පත් කරගන්න හොඳම ක්‍රමේ මංොට කියන්න දිවියොත්තේ එකඇතුන්න. යක්ක්ෂොත්තෙක් කනැවී අපි දේශන මුලින්ක වගේ හොඳ ලස්සන දෙවියන්ට පිය දේවා ප්‍රිය පරිසනයකට යන්න. දෙවියෝ පිය නිසන්සල භාාවයට ප්‍රියායි නිශ්චලත්වය ප්‍රියයි. සෝ දමන අලංකාර පරිසරයකට ප්‍රියයි ඔබට ආකර්ශයෙන් ලැබයි ගිහින් නිස්වල්මනේ වාඩිවෙලා හිඳගෙන ඔබ දීවත්ය සිතන් මෙැහි කරන්න පුළුවන්. අපි දිවත්වයේ යම් යම් ඒ වගේ නිස්කලංක කඳමුතුන් වලද අදකල තියෙනවා මෙහෙදින්නේ මේ මමනං ඉන්ද විදිම යදදැකිම ලබල තියෙන වෙනසක්තියන ලොකු වෙනසක්තියනවා හදෝතර දැන දීවත්වය දැන ප්‍රමාමයි්ට පවා ඒ වෙනස සිද්ධලා තියෙනවා එතකොට ඔබට විශ්වය හඬහි විශ්්‍යයට ඔබබේෙන් විශ්්‍යය තුළ ක්‍රියාත්මක වන දිවත්වය හනපා බට ඇහැෙන පටන් ගන්නවා මේ නිසන්සල පරිසරයේ නිශ්ශබ්ද ලස්සන සුවධමන මල්පිරිච්ච සෙනක කවුරුත් නැති නිසංසල තැනක ඔබ වාඩිඋු හම ඔබට දෙව්‍යමය ස්වභාවය දකින්න ලැබේ. අපි වචනෙන් කියන් දිව්‍ය ලෝක කියියාවගේ කියල. හොඳ මන්දරෝලට ෙම ගීල වාඩිලා කියන්නේ දිවිය ලක කියාවගේ කියලා. කට කවරුගව කියලති කිය දෙවියෝ ගාවට ගියාගන එක තමයි කියවෙන්නේ. එතකොට ඔන්න දෙවියෝ කැමැතිතැන් ඔබ මීට සසිගහි අර දුග ෙහිච් මඩහස්සේ දෙවියහන්නේ අපා. පොඩි පොඩි කාමර කුටියස්සේ රතු ති නීල්තිර කොල තිර ඒක පාටින් තිරදාගැෙන ඇතුළේ හොද්දට බොන මනුස්සේගේ දෙවියන්ගේ ආකර්ශණය හොයන්න න්නපා නැත්තා මේ කිසිම දෙයක් පිරි සුදුව හරියට කරන්නේ නැති පොඩි කිලු ුබෑම දාගෙනන්න තැනක රංගල දෙවියන්ගේ සාත්‍රරහන තත්වර පත්වෙන්නපා. සාාත්‍රයාගන්න හැබ ඒ නේ මියගිය පාත්මයකට නොගී දැනට කවරහරි පාණ කාරරික් නත්තන් කායයක් කිත්‍ය අමත කරන්න පා ඒමනත් යක්ක්ෂේක ප්‍රේතේ බූතෙකුම් බාන කන්න පුලන් ඒගේ බූතාත්මයක් ම එතන ඒද කරන්නන්නේ මංඟට කියන්න එක ගිහිල උදව ගන්නපා කියලා ම කියන්නේ දෙවියං මේකට සම්බන්ධ කරගන්න එපා දෙවියෝ යම්යම්. කාර්ශණ ලබාදනව සමහරයට ඒක බොරු නෙවී. දෙවියන්ගේ ආකාර්ශනය යම්යම් අනාවක කිය නඇත් න්න. එකත් බොරුණ හම තියෙනවයි ෝක ඒයක නිසා ඒවත් යම් ඇත්තවල් යන ොරු හොරු සෙට් පිටිනු තින්න.ඒක අනෙම සෙට් පිටිින්ඉන්නේ. ගැහැනු පිරිමි ගී පැදිි ඕල් රඟන්නවා. නමුත් මංගේ එකත් ගැනවේ කියන්නේ. ඊීළඟට දෙවත අදන ප්‍රදේශ ගෙනමං ටකි වයවාගේම තමයි දිවියත්වේ ඔබ අධදැකී යුත්තේ දෙවියන් සමඟ සම්බන්ධ යුත්තේ මෙතන. මේක විඤ්ඥාන සම්බන්ධතාවයක්. එතකොට ඔබේ මනස ක්‍රියාත්මක වන්නේ හර්ද මනසයි. එතකොට හදවතිනයි ඔබ දෙවියන් දකින්නේ. සමරයලට ාමයක කකි දයක්ත්තියන ම සමරට හන කොයද වැඩින්න එක විවාහම කියන ඔබේ හදවතය කියලා හහිලෝරටකින් නොදැන්න කීප පවස්ථා තියනවා දෙව වැඩින්නේ ඔබේ හදවති මගේ හදවතය වගේම. ඒ දිවඇත්ය එක එක ප්‍රකාශන තමයි ස්කන්තකුමාර ගනේෂ. ලක්්මි සරස්තුති කියන්නේ එක ශිල්ප සහ එකක ශක්තියවට අදාල ස්වරූපයි එතකට කිය පුල ෑ දෙවියෝ කලා අත්තරමින්නවා කියලා ඇයි බැරි ශක්තියකට සොරුපය මහහි ේද. මගේ රූප දන් ඔබේතර මැන මැවෙන්නේ ශක්තියකෙන්නේ. විද්‍යශක්තිය. ඊට වැඩිය ත්‍රිමානොව නැත්තම් පංචමානොව දෙවියන්ගේ ශක්තීර රූපයක් තිර මැන්න පුලන් අද තේනවානේ මන් තන ෙවැන්ද ම ැට ම රදින ර පොජෙක්ටස් තුන හතරකින්. ඒන කල එකතනක ම දදි දැකල දනවා මෙතන රපයක් මන පුද්ගල ඉන්න ඇැේ අතමම මෙමර මතත් හර මැ ම ද රර න අන්න ඒ වගේ දේවල් විද්‍යාවෙන් කරන්න පුළුවන්ම් අරාධ්‍යාත්මික ශක්තියන් ඒ දෙවෝතින ශක්තියෙන් ස්රූපය කෙලිම මවන්න පුළුවන් ම වගන්න පුලුවන් ඒක කිසි ප්‍රශ්ශයක්ක් න ම කියන්නේ මේ ශක්ති වලින්නුයි ඔබ උදව්ගන්නට බලාපරොත්තිය ඒක නිසා ඔබ කල ුතුේ තමයි සංවේධ කරගතකුත්තේ ඔබේ අදෝතයි ඒසා දව න්න තැන මඟගොට කිවවා දෙවියන්ගේ නම භූතියෝදවන්ගේ නම ජක්ෂෝ කර වැඩගැ ංඟොට කිවවා බදධිමත් වන්න හුුවන්න පායකුට දෙවියන්නට පුපු පූ ජාවතියන එකක තමයි පින් පෙච් කරල පින් අනමෝදන්කිරීම මනසි සම්බන්ධවීම සම්බන්ධයට හැකි මනසක් සකස් කර ගැනීම ඒක මං කියනවන්නට හැමතිස්සවම තීට මට්ටන් ගැන දෙල්ට මට්ටන් ගැන පි කිවනේ ඒක භාවනාවක් තුලින් සිත සිතේ තියන ්‍රීකන්ක සංකයාාතය ඉහලට නාග ගැනීමේ භාවන තියෙනවා ඒ තුළින් ඔබට පුළුවන් දිවවත්තය අත්දකින්න දිවිවත්වය සමඟ සබන්ධලා. රිජුවම දෙවියන්ගේ උදව්පරලා ගැනීම හැකියාව තියෙනවා ඒ ත්‍රපත්වන. ප්‍රතිපත්තිකරු වීමෙන් තමයි දෙවියන්ගෙන් සමාවලබෙන්න්නේ කියලා මං අවසාන වසිංහබට මතක් කරනවා. තෙරුවන් සරණයි දෙපහිටයි. दिवाकर नममि सुमधुरम दिवाकर नममि